ප නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස් ඔබ සිලු දෙනාටම අද දවස වඩත් යහපත් වූ දවසක් බවට පත්තේවා කායික නිරෝගිකමත් මානසික නිරෝගිකම හැම දෙනටම මුළමහත් ලෝකීම ජීවත්තන් හැම දෙෙනනාටම ලැබේවා කියලා අපි අද හිමදිරි පාදරීම ආශිරවාධී කරමින් අද අපේ එහි පස්සකෝ සඳහම් දේශනාවේදී මා දේශනා කරන්ට බලාපොරොත්තුවන්නේ. කිසියම් කෙනෙක් ඔබට ඔබේ ජීවිතයට අභූති චෝදනාවක් ඔබට එල්ලකළොත්. එසේ නැතවහොත් ඔබට නොකරපු වරද්ධකට ඔබ ඔබ යම්භාකාරයක නින්දාවකට අපහන්සේකට පත්කළොත් ඔබ කොහොමද එහිදී ක්‍රාත්මක වෙන්නේ මෙ ඉතාමත්න වටිනා ඒවගේ බොහොම අර්තාාන්විත සහහි වගේ ජීවිතයට හෙම පැත්තකින්ම සම්බන්ධ කරගන්න පුළුවන් වටිනා කාරණාවක් ම මෙහෙම සඳහන් කළොත් එම ඔබට ඔබේ ජීවිතයට කිසියම් චෝදනාවක් නින්දාවක් අපාහසයක් සිද්ධකෝ ලොතුන් එය සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත්තන මනුෂ්‍යයකුට දරන්ථ බැරි දෙයක් මේක අභියෝගයක් අබියෝගි ම විදිර සඳහන් කළොත් කිසියම් අවස්ථාවකදී ඔබට කිසිම් ප්‍රශ්නයකදී ගැටලුවකදී ඔබ කායික වසිංසාහ මානසික වශයෙන් කොයි තරන්දුරට ශක්තිමත්දිදියට නොබියව අියෝගිට මොනොත් දෙනවාද කියන කාරනාව තමයි මෙතනි ඉතාමත්න වැදගත්වෙෙන්නේ. දෙ මගහන්නේ උදේ පාන්දරම ඔබට එවැනි ප්‍රශ්නයක් ජීවිතයේ කවදරි දවසක ඇති වෙලා තියෙනවා නම්. යම් දවසක ඔට බ ජීවිතයට එබිනි ප්‍රශ්නය ගැටලුවක් ඇවුණු අපි කොම දෙකට මුණ දෙන්නේ. අපි දන්න සාමාන්‍ය වර්තමාන ලෝකයේ තුළ ජීවත්තන මිනිස්සු තමන්ගේ ධනය බලය පිරිස් බලය නොවේකාකරි ශක්තින් භාවිත කරලා යම් යම් දේවල් සිද් කළත් ජීවිතයේ මිනිසු ඉතාමත්ම අසරන තත්ත්යට පත්තන අවස්ථාවන් තිබෙනවා. අපට වැඩ ඉතාමත්ම දෙගත්යෙන්නේ ලෝත්‍රා භාගවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ද වචනයට අනුකූලව කොහොම ද අපි එවැනි දෙයක් කළමනාකරණය කරගන්නේ මහිතනවා ඉතාමත්න වටිනාම වචනය තමයි ගැටුම් කළමනාකරණය කර ගැනීම. ගැටුම් කළමනාකරණය කියන වච්චනය අද ලෝකයේහි විශ්වවිද්‍යාලවල සමහල් අට විශ්‍යයක් විදිට ගණන කාරණාවක්. මටට පෙන්වා දෙෙන්ට අවශ්‍යයනවා ලෝතරා බදුරජාණන් වහන්සේ එවිනි බොහොම තීරුණාත්මක විදියට මනුෂ්‍යයෙකුට ලෝකයේ තුළ අභියෝගයක් එල්ල කරන්න පුළුවන් ඉතාමත්ම දරුණුම අභියෝගකදී කොහොද ලෝතරාබදුරජාණන් වහන්සේ යට නිසියාකරවිදියට පිළිතුරු ලබාදුන්නේ බොහෝ දේවල් අපේ ජීවිතයට ප්‍රාජෝග්‍යව ජීවිතයට අපිට සම්බන්ධ කරගණ්ඩ පුළුවන්. අපි දන්නවා තතාගතයන් වහන්සේගේ ධර්මී කෙල කියන්නේ විචුවම තිබෙන කාරණාව තමයි විශේෂවසීම තිබෙන්නේ නිවන අරමුණු කරගෙන. නිවන අරුණකරගෙන යන ගමන තුලදී. අපිට ලෞකික වසිං ජීවිතය අත කරන විට. ප්‍රායෝගික වසින් ලෝකයේ තුළ මිනිසුත් එක්ක නොයෙක්කා කාරයෙහි ඇලීම් ගැටීම් එක ජීවත්වෙන විට මේ ප්‍රායෝගික දැනුම අතිශය වැදිගත් එෙනවා. මේ කාරණාව වටමා අද හිමිදිරි පාන්දරින්ම පැහැදිලි කරන්නට. භාවිත කරන සූත්‍රදේශනාව තමයි, බොහෝ සූත්‍ර ප්‍රකට සූත්‍ර දේශනාවක් අප ත්‍රරිපිටක සාහිත්‍ය සඳහන් වන සුන්දරී කියලා කියන සූත්‍ර දේශනාව. කෙනෙක් බොහෝ විලාවට සුන්දරී කියලා කියන වචනය ඇසූ සැනිම්ම ඔබ දන්නවා කවුරුත් සුන්දරී තමන්ගේ ඥාතිපිරිසැවිසින් වලදාලා පසුව ලෝත බදුරජණන් වහන්සේසා භික්ෂන් හසල චෝදනා කරපු කාරණාව. මු මට ට වඩා වටිනා ගැමුරු කාරණාවක්. ඔබ සමහරවෙලාවට ජීවිතයේ තුළ නොදකින වටිනා ගැමුරු කාරණාවක් මට පැහැදිලි කරලදින්ට අවශ්‍ය වෙනවා. මිහිම වනේ ඇයි. මනුස්ෂයකුට ඇයි ජීවිතයේ තුළ චෝදනා කරන්නේ. මෙ චෝදනා කරන්න ගොඩාක් වෙලාවට විිවිධ කරුණු කාරණා පාදකවෙන්ට හැකි අවක්ති වෙනවා. ලෝතුරා භාගිවත් සම්මා සමුදුරජණන් වහන්සේ ජේතොනාරාමිෙහි වැඩවාසික නවස්ථාවේදී. භාග්‍යතුන් වහන්සේට බොහෝ සයින් මිනිසු වදින්ට පුදන්ට පුද සත්කාර කරට බොහෝදිනෙක් පෙළඹුණා. දැන් කිසියම් කෙනෙකුගේ කීර්ති පැතිරලා යන විට ඒ කීර්තිය පැතිල්ලා යන හැම වෙලාවක් තුළ දීමට බොහෝ දෙනෙක් ඉරිෂා කරන අවස්ථාවන් තිබෙනවා. අපි ගත්තොත් ඕනෙම කෙනෙකුගේ ඕනෑම ්‍රේශ්්‍රයක ජීවත්තන කෙනෙකුගේ අපිහිතුවත් ක්‍රීඩා ශේශ්‍රයෙන්ඩ පුුවන් හෙමනත්ත කලා සාහිත්‍ය තුළ වෙඩ පුුවන් හමත්න් දේශපානය තුළ වඩ පුළුව මනත්ත භික්ෂූන්හසේ කෙනෙක් වෙන්ට පුලන් වී ඕනෙම කෙනෙක් යම්මාකාරයකින් ප්‍රසිද්ධියකට පත්වෙනෙකට ම ඉතනද අදහස් කරන්නේ ප්‍රසිද්ධිය කලකන යහපත්තු ක්‍රියාවන් කිරීම මගින් එමනත්තං හොරමර වංචාකම් කරලා ඇතියෙන ප්‍රසිද්ධියෙන් නෙව. නොත් සමහර එලාවට මිනිස්සුන්ගේ තියෙන මේ බොහෝ කීරිති ගෝසාාවක් නිසා ප්‍රසිද්ධිය නිසා ඒවට අපි දන්නා බහුතරයක් දෙනා බොහෝ දෙනෙක් ඉරිෂා කරන්න පටන්ගන්නවා. පැවිදි සංස්ථාවත් තිබෙන ගිහි සංස්ථාවත් තිබෙනවා. අපි සාමාන්‍ය ලෝකී තුළද කියන කාරණාවක් තමයි මිනිසුන්ගේ මරණයට හැර ඊටමිපිටින් තියෙන හැම දේකටම ලෝකය තුළ ජීවතර මනිසු ඉරිශයාව කෙනෙක කරනවා. මොද මරණයක් බලන්ඩ ගිහිල්ල කවදාවත් කියන්නේ නෑ අපරාදි මට මැරින්් බැරුණු අන කියලා මොද මරණයට ඉරිසියා කරන්න හැබැයි මරණින් මෙපිට තියෙන අපි හිතොත් එහ මරණයක් තිවනට පස්සේ වටේ තියෙන අඩම තරමින් වට පිටාවේ තියෙන්න්න මල්වැඩමකට බව සහරඇත්තු රික්ශාකන මේ තරම් ලස්සනට තියවනේ ද කියලා ම අදහස් කළේ ඒ තරන් ලෝකයේ තුළ මහ පුදුමාකාර විදියේ විසගෝර පිරිසක් එක්ක ජීවත්තෙන්ට ලාතියෙන්නේ. තැන් ලෝතුරා බුදුරජරණන් වහන්සේටත් උන්වහන්සේගේ චිර ජියමාන කාලපරිච්චේදය තුළ රථාගතයන් වහන්සේගේ තිබච්චි අති උත්තරීතර වූ මානුෂක ගුණාංග. බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්චි සුවිසි මහා ගුණයන් ඒ නිසා භාගිතුන් වහන්සේ තුළ තිබිච්චි අසීමිත ඥානයන් මේ සියලු දෙවල් නිසා උන්වහන්සගේ ධර්මිය තුළ තිවිච්චි සුවිශේෂී ගැඹුරු ධර්ශයක සවභාවේ නිසා. බොහෝ දෙනිකු ගිහිත් සුවපත් කරන්න හැකාවක් තිවිචි නිසා බොහෝ දෙනෙක් වෙනත් පරිබ්‍රාජික පිරිස් බදුරජණන් වහන්සේට නොෙක් ආකාරයෙහි ඉරිෂා කරන්න පටන්ගත්දම්. අපි දන්නවා විනි පිටකේ අපිට කියවග ෙනනකට අපිට පේවා මුල්මකාල් පරිච්චේදේ තුළද. බදුරජරණන් වහන්සේ මේ සංග සංස්ථාව කටනැගේීමදී කොයිතරං අමාරුවකින් කොයිතරං අභියෝගාත්මක විදිටඒ කටයේත සිද්ද කලාද කියලා. දැන් ඒවිලාේදී පරිබ්‍රාජකයන් තයි ලොකම ප්‍රශ්ණ ඇතිවුණ. ේතු මකද බුදුරජණන් වහන්සේ ටවදානය යොම කරනකොට පරිබ්‍රාජකයන්ට තමන්ට මිනිසුන්ගෙන් ලැබුණු බොහු ගරු සත්කාර සම්මහන අඩුවෙන්ට පටන් ගත්තා. ඒනිසා කෙනෙක් දියුණුවෙනකොටේ දියුණුවෙන චරිතේ දිහා බල්ලිවරලා. අයට මොන්න ක්‍රමයකට හරි ඒ අය ඇදදාණ්ඩෝඕනෑ කලා කියන එක බිමට වැදදාණ්ඩඕන කලා කියන එක පුතජ්්‍යන ලෝකයේ කෙලෙස් බරිත සත්ත්වයන්ගේ තියෙන ස්වභභාවයක් තත්ත්යයක් මයි හේතුව මොකද අපි දන්නවායක වර්තමාන ලෝකයේ තුළ විශේෂයෙන් අපිට දකිට පුළුවක් පක් තිබෙනවා අපි මේ දකුණුවාසියාතික රටොල්ල විනිසුන්ගේ මානසක මට්ටම බොහෝ වෙලාවට ඔය කියන කාරණාවන් තාමත්ම ඉලින් මතු වෙලා පේෙනවා යනකු සහලට කෙනෙකට මේක නොදකින්ඩ පුලුවන් බස සහලට ඉතාාව රෝපයගැෙන වර්ණනාහරන් ව කියලා නමුත් අපිට පේනවා මේ දකුණු හසිතික රටවල්ල මනිසුන්ගීතියන සභාවේ චින්තන සමහර තැන්ගල ලොකු විසාාල හිදසක්ති වෙන අඩුවක්ති වෙනවා අපිට ගෙමරු දර්ශනයක් තිබෙනවා නමුත් අපිට පේනවා ලෝතරා බුදුරජණන් වහන්සේට මේලැබෙන කීති ප්‍රංසා සියල්ලක්න අතර කරන්නඩ වන කියෙන හැඟීමම පරිබ්්‍රාජකයන් ඇතිව වුණා. යි නිසා පරිබ්්‍රාජකයන් කළේ මේකට උපක්‍රමයක්යේදවා අපි දන්නුව අපිට ජීවිතයට යම් යම් ආකාරයෙහි ප්‍රශ්න ගැටලූ ඇතිවෙනකොට යම් ආකාරයකින් ඒවා විනාසකරට මිනිස්ු බො වෙලාවට මාන බලන්නකොට නොයෙක් උපක්‍රම අපි කියන්නේට බොහොම කුට උපක්‍රම යදනවා. සමහර වෙලාවට කෙනෙකුට බොහෝම සැඩපරුස විදියටට නොයෙක් නනිදා අපහස කරලා සමහරලාවට යියම්දේවල් විනාස කරන්ඩු සහ කරනවා හම නැතනොත්හෙම ඉතාමතව භයනකාරට යමියම් දේවල් සිද්ධ කරලා විනාස්ස කරඩු සහකරන්න ැවුණුත්හෙම අන්තිමේට යාළුවෙලා තමයි. බොහොම ලංගතුකමක් පාල හිතවත්කමක් පාල සමහරඇත්තන්ගේ ජීවිත විනාස්කර නවස්ථාව අන්තියනම්. ලෝතුවා බුදුරජණන් වහන්සේට උන්වහන්සේගේ මේ කීති ගෝසාාව නැතිකරට ලැබෙන ලාබ සත්කාර සියල්ලක්ම නැතිකරන්ට පරිබරාජකයන් කළේ තමන්ගේ පරම්පරාවේහිටපු ලස්සනම කාන්තාව සුන්දරී. ුදරි මයි භාතයට ගත්තේ සුන්දරිට කිවකොහොම දකිවේ සුදර මෙහිමයි දැන් අපිට වෙලාතින ප්‍රශ්නය අපට ඉස්සර වගේ දැන් මිනිසුන්ගේ ඇල්මක් බැල්මක් ඇත්තේ නැහැ. යෙනිසා අපිට ලාභකීතති ප්‍රසසාක් කිවක් ඇතේන මිනිසුක්කොම දැ යන්න ලෝතුතර අබදුරජණන් වහන්සේ බැ දකීට. උන්වහන්සේගේ තිබි්චි යම්යම් ආකාරයෙහි උන්වහන්සේට පුද සත්කාර කරමින්. බොහෝ දේවල් බදුහාමුදුරුන්ට සසා භික්ෂන් වහන්ස අටසිෙද කර නිසා මේක අපට කිසි අම්මාකායකා භියෝගයක් අපට සල පාඩුවක් එනිසා මේක අපි මොනහරි ක්‍රමයක් යොදලා මේක නැති කරටන සුන්දරි දෙන්න උත්තරරි අපිට පේනවා සුන්දරි සෞතරය සඳහන් වන්නේ මගේ ජීවිතය වඋනත් මම දෙන්නම්. අපි අදත් කියනවා සමහරලාවට මම මැරෙන්ඩුනත් බයිනෑ මගේ ජීවිතය වනත් මම දෙනවා කියලා මේ කතාාව අපිට පේනවා ඉස්සර කාලෙත් ඒවිදියට වලං වෙලති වෙලාතියෙනවා සුන්දර මේ සඳහා උපයෝග කරගත්තා. සුන්දරී නිරන්තරයම ලෝතුරා බුදුරජණන් වහන්සේ වැඩවාසය කරපු ජේතොනාරාමයට හවසත් උදිත් යඩ පටන් ගත. ඇගේ හැසිරීම් ්‍රභාවය තත්ත්ය අපට පේනවා. අන්නගේ සැකට ලක්ව ව නාකාරයකට සමයි ඉසිලු කටය සිද්ධ කළේ බොදන්නවා අදත් සමහර වෙලාවට කිසියම් කාන්තාවක් භික්ෂන් වහන්සේලා වැඩවාස කර ැක ගියුත්. ගියොත්වීම වනිස එකේ ඇත්තන ඇත්තමක්ද කියලා බලන්නේ නැහැ සමහලාට විධ සැකපුදාගන්න අවස්ථාතියනව. කිසි ආර්තනක ප්‍රධානයකුගේ කාමරට කවරුහරි කෙනෙක් යනවනම් කාන්තාවක් යනවන සමහරලාට නිතර දේවෙලේ යම්මා කරෙක හිතවත්කමක් ලින්ගතක මක්තියන්ය අනවස්ථාවක්ති සමහරය සැකේට භාජිනය කිරීමක් කනවා යම් යම් අවස්ථාවන්. යනිසා මේක ප්‍රතජ්‍යයන ෝකයේ තුළ තියෙන සභාවයක් තත්ත්වයක්. සමනිස්ු සමහරලට විධ වචන භාවිත කරලා හිත රිදන ආකාරයකට කතා කරන අවස්ථාවන් තියෙන මහිතන ඔබට ඔබේ ජීවිතය තුල ඕන තරන් මෙවෙනි අධදැකීමම් ජීවිතය තුළ ලබල ඇති. සුන්දරී මේ පරිබ්්‍රරාජකයන්ගේ තමන්ගේ ඥාතින්ගේ ගැටට අහුනා සමහරලාට ලෝකී ජීවතන මේේ සස්හුන්ගේ ගැටවොල්ට අහුවෙනවා. ගැටවල්ට අහුවෙලා අපිහිතන්නේ අපට යහපතක් කරනවා කළ නමුත් අපි දන්නෙමනෑේ ජීවිතය එතනද විනාසස් භවිට පත්වෙලා. සුන්රි පරිග්්‍රාජිකාව ඇගේ ඥාති පිරිස විසීම ගාතනය කලා. ගාතනය කල්ලා ජේතනාරාමේ දීගල හැඟගවා. ඔබ දන්ම කාරන බොම සරල කාරණනාවක් කියලා නවඋත් බලන්ටක කොතන ඇතිවිච්ි දිය ොමද කියලා. ඒවිලාවේදී පරිබ්‍රාජක පිරිස හැම තැනම ගිහිලා හොයලා හොලා බැලුවා. ඔබ දන්වයි බොරුවට හොයලා බලන්නේ පිරිස දන්වා මේ අය එකතුවෙලා කරපු ක්‍රියාාවමකක්ත කියලා. කොසුල් රජතමාර සඳහන් කලා රජතමනනි අපේ පරම්පරාාව හිටක. ලස්සනම කාන්තාව තමයි ලස්සනම තරුණිය තමයි සුන්දරී කියලා කියන්නේ. ඇය කීීම දවසක් තිස්සේ ආගිය තක්නෑ රජතුමහනෙ කොහරද වැඩිපුරගගේ වැඩිපුරගේ ජේතුව නරාමයට. ඒවිලාවේදී කොසොල් රජතුමා මේ පරිබ්රාජික පිරිසට අවසර ලබාදීම සිතකරනවා ඒ නංගේී ජේතනරාමේ බලඳකි ඔුන්ට පවිටායි බැලවා. ටපිටයි බල්ල සුන්දරී පරිබ්‍රරාජිකාව මරණයට පත් කරලා දියාගලී හංගල තිවිච්ච ගවුන්ම ගොඩට ගන්නවා. ගොට ටරගෙන ජේතොනා රාමිහි දොරටු අබියසට ගෙනවා. ඔබ හිතන්ට මේ සිද්ධිය අදකාලයේ හැටියටනං අපේ පන්සලක ආයතනයක කොතනක හරිතනක් දෙයක් සිද්ධ වනුක්. මිනිස්සු මොන තරං කලබලයකට පත්වීමක් සිතයෙනවාද. ජේතොනාරාමිහි දොරටු අබිේ සට ගෙනල්ලා. බ්‍රාජි පිරිස ොවතුරා බදුරජණන් වහසේ ප්‍රවමුකොට ඇති භික්ෂුන් වහන්සේලාට. නොයෙක් ආකාරයෙහි නින්දා අපහස කරන්න පටන් ගත්තා. ඔබ දන්නවා නින්දා අපහස කෙලා කියනෙ එක වර්තමාන ලෝකෙත් ජීවත්තන බොහෝ භික්‍ෂුන් වහන්සේලාට පොදුවේ අපි දන්නවා යම් යම් තාඩන පීඩෙන සහනුවෙක් නිදා අපහස සිදුවන අවස්ථාවන්ති වෙනවා. සමාධ මාජ්‍ය ජාලාවන් තුළට පේනිම ඇති සමහර ඇත්තන්. මලට ගමක් ධර්මයක් අවශ නෑය කෙලා කෙනෙත්තන් භාවිත කරන වචන. මංගතනයේ පාවිචි කරණය වචනයක් තුළම ඔවන්ගේ සිත්හොල දේශ සහගතස්වභාවයක් තියෙනවා. මරණයක් ජේතනාරාමයේ අභියස තියාගෙන උද්දෝෂනය කරනවා. කෑකොස්සං ගහනවා. කොහොමද කියන්නේ ලෝතරා බුදුරජණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ තුළ අනිතිත දදු කානාත්ම පිළබඳු පංචස්කන්දී පිළිබඳ තු්‍රලක්‍ෂණය පිළිබඳ දේශනා කරනවා. හැබැයි මෙහිම කරන කෙනෙක්. මෙහිම ලෝකීයට ධර්මයේ දේශනා කරන කෙනෙක්. බුරුට සිල්රකෙන කෙනෙක්. ්‍රහ්ණ චරන් වහන්සේලා විදට හැසිරනවාය කියලගේේ පායමයින් කරලා තියෙන වැඩි. අපේ නංගි දූෂනය කරලා මරලා දයාගලයට හංගලා හිටිය. අදනං මේ වගේ සිද්ියක් දැක්කොත් බැලුවොත් මිනිස්සු මේ වගේ ඇත්ත නැත්ත මොකක්ත කියලා කියෙනෙ එක කිසේත්ම හොයන් යන්නේ නැහැ. සමහලාට විධ සමාජ මාධ්‍ය ජාලාවල තමන්ගේ දුරකතනයන් නැරගෙන සජීවීමමත් දෙඩ පුළුවන් කමක්ති න. ඒ තරම් අද ෝකේ තුළ ජීවත්තනේ මිනිස්සු යම්යම් සිදුවීන් පිළිබඳව කෙසිදු ආකාරයක සෙවිල්ලක් වැලල්ලක් සිද කරන්නේෙන් හැ.ඉන්නත් බලන්ට මේ මරණය ඇරගෙන තැතැනින් තැනට තැනින් තනට යන්න ගියා. ඇරගෙන තැනිින් තැන්ට ගිල්ලා උද්ගෝසණය කරන්න පටන්ගත්තා. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ සිත්තුලට වැරදි. වැරදි අවබෝධයක් ලබා දුන්න වැැදි පණවිඩයක් ලබා දුන්න. ඔබ හිතන්ඩ මනුෂ්‍යෙක් නොකරපු වැරැද්දක් මේ විදියට චෝදනා කරනකොට අද රටේ ලෝකයේ ජීවත්තන කී දෙනෙකුට නම් නොකරපු වැරදිවලට සමහර වෙලාවට චෝදනාවන්න විදිල සිදුවෙනවාද. මහරලාලටරපු වැදදිවටමිනිසු චෝදනා කරනවා නොකරපු වැදදිවලට චෝදනාදරවා. ඒහෙත් කෙනෙකුගේ හිත ගොඩාක් රිදීමට ලක්වෙන්නේ නොකරපු වැරැද්දකට චෝදනා කරනකොට. ඔබට නොකරපු වැරද්දකට කිසියම් වෙලාවකදී මෙවිනි දෙයක් කලොත් උදාහරයකයට සඳහන් කෙළේමවිදිටම මරණයකට පත්කර පවස්ථාවක් පිළිබඳ ඔට චෝදනා කලොත් ඔබට කොයි තරන් වේදනාවක් ඔබට සිදර දැනවාද. තුර බදුජාන් වහන්සේ ේතනාරාමයේ වැඩන්න වෙලාවේද භික්ෂුන් වහන්සේලා පිණඩ පාතය වැඩම කළලා මදන්න භික්ෂන් වහන්සේලාගේ තමන්ගේ යැපීම් සිද්ධ වනේ පිඩපාතිය ගිහිල්ලා උන්වහන්සේලා පිඩ පාතිය වඩින වෙලාවපදී මිනිස්සු කිසිුදු දානටිකක්ට දුන්නේ නැහැ. බොහොම සැඩ පරුස විදියට භික්ෂන් වහන්සේලාට චෝදනා කරන්න පටන්ගත්තා නොුවයෙක් වචන කියන්න පටන්ගත්තා. ඒ වචන සාමානී ලෝකයේ තුළ ජීවත්තන මිනිසුන්ට දරන්ට බැ සාමාන්‍ය භික්ෂන් වහන්සලාට මේක දරන්න බැහ. වචන කියනකොට. ඒවිලාවේදී භාගිතුන් වහන්සේ සබීපයට ඇවිල්ලා භික්ෂන් වහන්සේල සඳහන් කරන්නේ ස්වාීනී මේ නගර අප අත්රලා යමු. මේ නගරි අත්තර ෑම මනිස්සු අපිට චෝදනා කරනවා. මිනිසුන්ගේ කටුකු වචන අපිට දරට බැහැ. නමුත් නියම නායකයෙක් විදියට මේ සම්බුද්ධ ශාසනය අවුරදු විදස් ගහනක්ති සේ ස්ථාපිත කරන්නට තමන්ගේ නාකත්යේේ දුරුදර්ශී නායකත්තය ලබා දුන්න තාමත්ම ්‍රේෂ්්‍රතම අපේ කෞතම ලෝතර බදුරජණන් වහන්සේ. මේ තරං මහා උද්්‍යෝෂණයක් කරපු වෙලාවදී ිනිසු අභියෝගාත්මක දිට කටයුද කරපු වෙලාවද. බනින්නකොට නිින්දා පහස කරන වෙලාවේදී. න්වහන්සේ බහොම නි්ශබ්දව වැඩ හිට ජේත වනනාාමේ ික්ෂුන් වහන්සේලාට සඳහන්කපු කාරණවක්තිබෙනවා සුන්දර සෝත්‍රදේශනාවේද. නසෝ භික්්‍යවී සද්දූ චිරං භවවිෂද සත්තාවින් බවවිසති. මහනිනි ඔය ශබ්දය ටික කාලයයි පවතින්නේ. බ්දිය ටි කාලයයි පවතින්නේ ඔ සතිකින් පසේ ඔය ශබ්දය නැති වෙලා යනවා ලෝකේ තුළ ජීවත්තන කිසිව මනුෂ්‍යකට බොරුවක් දිගටම ගෙනියන්න්න බැහැ ඔබට යම්මාකාරයකින් ඔබ ජීවිතය තුල හිම බොරුවක් වෙලා බෙනවන ඒ බොරුව සමල්ලාට අපේ කරමය නිසා යිතිවිච්ච දේවල් සමලට මිනිස්සු සිරබත් කන්නේ සහල්ලාට නොකරපු වැරදිවලට සමහලාට ඇත්තැන්ගේ ජීවිත තුළ පෙර සංසාරය තුළ තිබ්චි කර්මියන් නිසා. කර ප දලටම ිල්බත් කනොය කිය කලා කිවේ අපි දන්මනය සමහර සාකිිස්හනොයකුද්‍යවල නිසා මිනිසුන්ට යම්යම් සිද්ධින් ජීවිත තුළ ඇතිවෙල ඇති ඔබට සමහලට ජීවිතේතු ඇති වෙලා ඇති. භාගිතුන් වහන්සේ ඉඩ ලබා දුන්න කාලීට ඉඩ ලබා දුන්නා. කාලේවිසින් ප්‍රශ්නයේ විසඳ ලදුන්න එක පැත්තකින් සතියක්දිකක් යනකොට මේ ශබ්දය අයින් වෙලා ගියා. ලෝතරා බුදුරජණන් වහන්සේ එතැද ඔට පේනවා නේද උන්වහන්සේ බයවනේ නැත්ති උන්හසට භයවිෙන දෙයක් ඇත්තේ නෑ. තතාගතයන් වහන්සේගේ තිබිච්චි සත්‍යවාදී සුරූපය, නිවැරදි සුරූපය. උන්වහන්සේ කිසිදු දේකට සැලීමකට ලක් ඔන්න. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විදියට ලෝකේ තුළ ගොඩ නැගෙනවා නම්. ඔබ දේශපල් වවාසසිංනායකක් වෙන්ඩ පුළන් අතනක ප්‍රධානිකක් වන්න පුළ ටනායෙක් වෙන්ඩ පුලන් ඒ ඕනෑම කෙනෙක් තමන් යන ගමන. තමන්ගේ ජීවිතයේ තුළ සුද්ධ පරමාර්තී යුක්තව යනමන. තමන් නිවැරදිනං සත්‍යවාදීනං යපත් පරමාර්ථකට තමන්ගේ ජීවිත කත කරනවනං. අපිට කිසිදු ආකාරයක බයක්ෂකක් ඇතිවෙන් අවශ්‍ය වන්නේ නැ. අර තරම් මිනීමමරවා යයි කියලා චෝදනාකටක වෙලාවේදීත් ලොෞතු රාබදුරජාණන් වහන්සේ ඉතාමත්න නිවැරදි ආකාරයකට උන්වහන්සේ මූුණ දීම සිද්ධ කලා. එයින් අපිට පේනවා ශ්‍රේෂ් නායකුගේ ඉතිබිච්චි උත්තරිතර ගුණය. එනිසා තතාගතයන් වහන්සේ මේ බොහොම ගැටලුකාරී. වස්ථාවද ප්‍රශ්නයකද උන්වහන්සේ අපිට ලබාදුන්න ආදර්ශය අවුරුදු දිදස් ගණනක් තිස්සේ අපිට මෙක තාමත් වටින සාමාන්‍ය කෘතජ්්‍යන ෝකී තුළි ජීවත්තන මෙවැනි සූත්‍ර දේශනාවක් ඔබට විශ්ලේෂණය කරලා බලන්ට පුළුවන්නම් ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන්නම් අපට අපේ ජීවිතය ඉතාමත් මොහදින් සැසමක්තු ජීතයගත කරන්න පුොළොන් ධර්මීම් ශක්තියට ලැබේවා අද දවස කරන සියලු කටයුතු වඩත් යහපත්තේවා එම දෙෙනටම තුන්වුවන් ්‍යාශිවාද ලැබේවා උතුම් චතුරවාරි සතති ධරණය අපි හැඳදිනාටම ලැබේවා. තලවතුගොඩ සාන්තිපුර පදිංචිව සිට දෙදහස් විසයක මාර්තූතිස් එක් වැනි දිනට දස වසරකට පෙර අබහව පා්ත වූ පඒ නන්ධාවතී අප මෞතුමිය ඇතුළු ඇගේ සොයිුරු සෝරියන් වනPA.ඒ. කරලයින්,PA.ඒ. චන්ද්‍රාවති,PA.. රණසිංහ,PA.ඒ. ජයිසිංහ හා නැසේ කිය සියල වඥාතීන්ට පින් අනුමූදන් කිරීම පිණිස්ස මෙම ධර්ම කුසලය හේතු වාසනාවේවායි පතමින් පවුලේ දූතරුවන් විසින් අද තින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලති.